ජනාධිපත්තුමත් ඒත් එක් මැති අමිතුරු සිල්දනා සහභාගි වෙලා නත්තල් උස්සවයක් පවත්. හැව මම යෝජනාවක් කරනවා ජනාධිපත්තුමාට. ඔබතුමා අද ගාලු මෝදුර ඔයාකාරයෙන් නත්තල්ල උස්සවයක් පවත්තද්දි පොඩක් හැරිල බලන්න ගමදිහැ දීවරය ඇදිහ ගොවි අදිහැ කම්කරුවදිහැ. සාමාන්‍ය ව්‍යාපාරිකය ඇදිහැ සුළු ව්‍යාපාරික ඇදිහැ. මෙ සියලු දෙනාද හැරිලා බලන්ද ඒයට නත්තල් උස්සවයක් හෝ අඩුමගානය ගෙදරක ගවලනයක් කතෝලි කාආගමය විදදිහයට හදාගන්න ආර්ථික වශයෙන් යම් ශක්තියක් තිවෙනද කියන එක. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි රටේ ජනතාවට පැහැදිලිව කියනවනං. මානසික වශයෙන්ගත් ෘප්තියක් නෑ. තමුන්ගේ ආගම අදහඩවත් අවස්ථාවක් නෑ මොකොද ආගම අදහන්ඩ යන්න තියෙන මොහොත පවා ජනතාවට සිද්ධ වෙලා තියෙනවා දහඩිය හෙලාගෙන මහමඟ වැඩ කරන්න. එම නොවනොත් තමුන්ගේ දරුවන්ට කෑම ටික දෙන්න බැරිවෙලාති. ඉවගේම කී දහ දරුව සහ දෙමවපියෝ හඬා වැලපෙනවද තමුන්ගේ දරුවන්ට ඊළඟ වර්සයට. අධ්‍යාපනය සඳහා ස්කෝලය ඇද්දි පොත්ති කාරගන්න. බැරුව. කිහි දහක් අද අඩනවාද මේ රටේ. සපත්තු දෙකාරගන්න බැරුව. ඇඳන්ටික මහාගන්න බැරුව. කී දහක් වැලපෙනවාද කියලා. පොඩ්ඩක් හිතල බලන්න. මෙවැනි උත්සව කරාට කමණන්නෑ සල්ලි වේදන් කරලා සිරු දෙකරලා හැබැයි. ඒ උත්සවේ යම් විදිහක රටේ සමස්ත ජනතාව වටම ඒ උත්ස්සවයට සහභාගි විය හැකි අන්දමේ උස්සවවයක් රටෙක් කරන්න කියලා. ර ජනතුටමාත විශේෂෙන් ඉල්ලීමක් කරනවා. මොකද ලෝකෙට පරකාසෙක් ගෙදරට මරගාතය වෙලා වරටක් කරන්න බෑ රට තියෙන්න අදේ වෙෙනිතත්ත. ඉන්සා අපි දන්නවා මේ වෙලාවේ එක පැත්තකින් සමස්ත රටම බීතියෙන් වෙලිල තියෙන මොහොතක්. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තහම සම්පූර්ම මෙරටේ ජාතික ආරක්ෂාව කඩන් වැටිලා. අද පොලීසිය කොතන කහර ඉන්නවද නැද්ද කියන ප්‍රස්්නයක් මතුවෙලා රටේ. මොකද කෝ ආරක්ෂාව. දවල් මේ නගරවල ඇල්ල මහමග එකක් කෙනාව මරල දාලාලයනවා. අර බොරැල්ල කනත්තරග හිල්ල කෙනෙක්ක මරනවා මේ දිනෝදහක් ඉන්න ප්‍රදේශමය පද. ඉතු මේ ඇඒ ඉන්න මොහොතක තමයි මේ මේ සිදුවම් මාලා වෙන්නේ මම ඒ පෙරේද. මාධ්‍යියක නිවස්සැහැව්වා නිියවස්වල සම්පූර්ණ මහිතන්නේ වැඩිම කාලයක් ගත්තේ මේ මරණ ගැන කියන්. මිනීමරුම් ගැනකය. එතුන මේ මිනිීමරුම් සිද්ධ වෙනකොට මතකදයාගන්න රටේ අරක්ෂාව කොතනද තියෙන්නේ. අපිට මතකයි මේ ආණ්ඩුව බලට එනකොටේ නිසා අපි එදා හිටපුූ අපිත් එක්ක විපක්සේ හිටපු කරු ජනාධිපත්තුමාට පැහැදිලි කරලා දෙෙනවා. එදා ඔබතුමාට මතක ඇති ඔබතුමා අපිත් එෙක්ක ඉපක්සේ ඉන්න කාලෙ මේ ගෝටාබේ රාජපක්ෂ ප්‍රළමුක බැසිල් රාජපක්සේ මහින්ද රාජපක්ෂ මේ රාජපක්ෂ කල්ලියත් එෙක්ක හැදුණු ආණ්ඩුව එදා කිව්වෙමකදද ජාතික ආරක්ෂාව තර්ජනයක් රටේ පාස්කු පහරත් එෙක්ක රටේ මිනිසන් ජීවත්තෙන්ට අයිතියනැති වෙලාතිෙනවා රටේ මිනිසුන් බලංඉන්නකොට මරනවා එන්සා ජාති ආරක්ෂාව හදන්්ඩපේනවල තමයි ාවේ දැන්. ජාතික ආරක්ෂාවට මේ ආණ්ඩුව කෙලවලම දාලා ඉවරයි. ඒනම් අද ඉදානං පස්කු පාරය වගේ ලොකු පාරද පෞද්ගලිකව මේරටේ ආයුජයකෙක් එකයිද. මේ විදේසිකෙක් ඇල්ල මේරටේ යම්කිසි ආපාරයක් ආරම්භ කරයිද. ආරම්ප කල්ලලා විදේසිකයට මේටේ ජීවත්තය නයජගාසිකම තියෙනවා කියලා විශ්වාස කරයිද. ඉළමට විශේෂයෙන් මතක් කරන්නවා. මේ ශ්‍රීලාංගික වැැටත්. දැනුමතියෙන මට හැකියාව තියෙන අලු නිර්මාණ කරන මිනිසු ඒ නිර්මාණ කරල යම්සි නිපදීම් කරන්න බලාපොරුත්්දේද මේ රටතුළ මේ ට අස්සේ. එම නිර්මාණ කරන්න බලාපරොත්්තය තත්වයක් නෑ ටස්ස මොකද එඒයට විශ්වාසයක් නෑ රටේයම් නිර්මාණක් කල ඇවිල්ල රට තුළ ජීවත්තෙන්න්න අයිතිය තියෙයිද නැ්ද කියනක. තමුගේ ජීතෙක් කොවිල්ලේ විනාස කරයිද. මිනිමරුව කැල්ලා කිය හැබැ ඒ මිනිීමරු අපි තිනෙන ප්‍රශ්නය. මිනිීමරණ හැම එකක් පිටිපස්ස ඉන්නේ පාතාලත් එක් කවුද කියනක අපට ප්‍රශ්ටයක්. මේකේ යම් කිසි සහයකයක් ඇතිකද මේගේ මු දල් ල්ල කරනවාති කියනක අපට ගැඩ්ලුවක්ත්තිේවා ආ්ඩු හම මේකට උත්තර දෙන්න ඕන. මොද මේක උත්තර නොදුන්නොත් මෙරටඒ සමස් ජනතාවට ජීවත්තීම අයිතිය ගැන ප්‍රශ්නයක් ඇතියනවා එක පැත්තකින් කණ්ඩ නැතික අන්පැත්තෙන් අඳිඩ නැතික අන්ටපත්තෙෙන් බෙහෙත්තික නැතුව ැරණෙ ඊළඟට සියල්ල ්‍යපාරටික එක පත්තගෙන් බෞදුත්තෙක් කඩාවැටීම ඊළඟට විදුලියකඵල සම්පූන්ම රට විනාශන තත්වෙෙට එක පැත්තකින් පත් කරන්නකොට මේ සියල්ල බර දරාගෙන ඉන්න මිනිහට තුවක්කුගෙන් ගෙනල්ලා පපුුවට වැඩිතියන්න තරං අවස්ථාවක් මේරටේ ආණ්ඩුව විසින් ඇති කරලා තියෙනවා කියෙන අපි කියන්. අප ආන්ඩ ගැනේ ආ්ඩ ද ර ද ර අධ්‍යාප රක් නයි පොත්්ය ගන්ඩ ල්ලි යන රක් ෙ ඩ ල්ල යනක විතරයි නෙයි. මන් ාසලලා රටේ මිනිීමරු සස්කෘතියකු දරතිය ද. ද මිනිමරන්ට පටන් රන්තියෙන. අප ආ්ඩුවට ඇංගිල දිිකරන්න මේ මනිීමමරුන්ස ආන්ඩුව දි න ගෙන. ස වහම ආ්ඩුව රටේ ජනතාවට හරියට පැහැදිලි කරල දෙන්නවන කරුණු ඒවගේ වහම මේ මිනමරුන් ටික. මීර්දිය රහන්ට අරගෙන මේවට සාධාරණය ජනතාවට ස්්ටවිය යුතුමයි ඉතා ඉක්මනින් එම නෝනොත් තමුන්ාසලට තවදුරටත් ඔය පුටුවල රැඳලයින්න බෑකනක විශේෂෙන්ම මතක් කරනවා මේ වෙලාවෙේ. ඒවගේම අපිට පේනවා මේ මේ සියල්ලම ඇතුළි බලන්නකු මංකීපු කරුණු කාරණයයි අඩුපොට්ිකරටේ තියෙනකොට මද්‍රවය අරගෙන බලන්නු. ද මද්‍රවිය මොකක්ද වෙලාතියන් අද මේ පාසල්ල පුංචි ළමයිගේ අතටත් මත්‍රවියවිල්ල. දැ මේකේ හාශ්‍යයට ලක්කන ප්‍රධානමකාරණය තමයි එක පැත්තකින් හාශයට ලක්කෙනවා අනිත් පැත්තකින් මහා කාලකන්නේ හිතට දෙනෙනවා මහා කාලකන්නේ විරෝධතාවයක්. තරහක් ඇතියෙනවා මොකටද. මේනටේ ගිල්ල පාසල් ළමය පාසල් ළමයව පරික්ෂ කරනාම් මද්‍රවී අතය තියෙනවාද කියලා ඒයි දෙයනේ හදයනෙ මුන්ට තේරෙන් නැද්ද මේ අපේ බුද්ධියන්ස මෙචර හොඳර තියෙන මේරටේ මේ පාසල් ලමෑගේ අතට මද්‍රවවේ එන්නේ කාගෙන්ද කියන එක දන්න නැත්ත මේ ආරක්ෂදන්ස. මේ ආණ්ඩුව දන්න නැත්ත. මොකද ආරක්ස්ෂ ාමාත්‍යන්සේ කරන්නේ. මොකද පොලිසිය කරන්නේ. මොකද මේ ඇමතිවරයක් කරන්නේ. පොල්කානවාද. මෙය දෙනගන්න ඕනා? මද්‍රයිවය මේ පුංචි දරුවන්ගේ අතට එන ක්‍රමමේදය මේ ජනසමාජයෙන් හොයාගණඩ බැරිද. රට්ටේ ගංවල හදලා තියෙනවන සසිල් ආරක්ෂක කමිටු කියල එකක්. එතකොට වෙනම ගංවලට පොලි සිරිධාරී පත් කරලා තිෙනවා නං. ඊළඟට සමාජය තුළ විවිධ සංවිධාන තියෙනව නං ඕන තරං ආණ්ඩුවට එහමනැත්තං ආරස්සක මත්‍යවසිට වෙනත් ඕනෙහකට උදව් ගණ්ඩ පුළුවන් තියෙනවා නං. දසගම් කාරයාල තියෙනවන නිලධාරී හතර දෙනෙක් පස්සෙනෙක් ගමක ඉන්නවානං පරිපාලනයට. පාසල් පදධතිය ගුරුවරු සහ විදුවල් බුදතිත්තෙක්ක මේ කණ්නාායම් ආසු සංගම් තියෙනව නං. රටේ ආරක්ෂකන්සවල හොඳම බුද්ධියන්ස තියෙනවා කියලා මේරට හැමදෑම රටගැන ආඩම්බරයෙන් කතාකර පවස්ථා තියෙනවාන බුද්්‍යන්ස විසින් හොයාගත්ත දෙවුලු තියෙනවා න්නං. අපි අහනවා මේ මද්‍ර්‍ය හොයාගණ්ඩ බැරි හේතුව වහාම රටට කියන්න ඕනේ. මේක කියන්න බැරිනම් අපි ඇගිල්ලදික් කරන්නේ සමස්ස ආණ්ඩුවටමා යැයි. මොද මේ ආණ්ඩුව සම්බදධලා තමයි එහන මදධව ජාරම කරන්න. බොද මෙහම මධ්‍ය ්‍යජාරම කරන්න ඇති නම් පුචිලමයගේල් පරික්ෂ කරන්නට අවශ්‍ය නෑ පුංචිලමය පරික්ෂක කරන්න පාගිලප කියන්නේ නෑ හැයි ිල ම පරක්කරති මකතියාගන්ගේේ පුංචි දරුව ගයාට මේ බදරයිටගේ එවන එක අල්ල ගණ්ඩ බැරිවුන් ඉන්නවනං උන් විස්සෙල්ලාම වා ැ එල්ලලා මැර න ොද න් ද ශනයේක උ ල න නොද හේතු උන්වහිම මැ ොන මොද න්ගේ ට වැඩක් නැති උන්ටක්. ඒසයි වැඩක් නැති උන් රට පාලනය කරන්න දවශ්‍යයෙන් නෑ. ඒ තමයි මට විශේෂම කියන්න තියෙන අමයංගමේ වෙලාේදී. ඒවගේම මත කර න දැ. දැන් දවස්සල පලාාත්පාලල මැතිකරන්නේ. මෙරටේ ප්‍රජාතන්ත්‍ර අයිතිය ගැන කතා කරපු කණ්ඩයන් දෙකක් තම එකට එකතු වෙලා තිය. තැන් මේ එකතු වෙලා තියෙන මොහොතක දැන් මේරටේ ප්‍රාදේශහැනට පලාාපාල ැතිවරන්නේ අවුදු හතරකටය එකගල්ලට බලේදුන්න චන්දදාලා ජනත වලේදුු අම්බලට අවුදු හතකට තමයි එක ඉන්න පුුවන් කෙලපොටුල ඊට පස්සේ පනතැන්තියන තව අවරුද්දක් විිකරන්න පුුවන් කිය. රුද්දක් පනයේ හටිට දික්කරා මේරටේ ්‍යවස්ථාවනුව නීතියනුව අනපනත් අනුව දීලතියන කාලසිීමමවතමයි හතරෙන් පස්සේ අවුද්දිික අරදු පහයි පහ ලබන මාර්ත්තුූ සට ඉවරයි. ඒ ඉවර වෙද්දිී ප්‍රජාතන්ත්‍රවාදදීට මේරටේ චන්දතියෙන්නවා. දැ ලෝකයේ සමස්ව ලෝකෙ ම ලංකාවදිය හැ බලන්නේ මේරටේ ආණ්ඩුවට ජනමතය නෑගෙලා හේතුව මේට ආ්ඩුව හැ්ටම ලක්සිකට දෙන්නට. ජනතාව පාරට ැහල තමයි ජනාධිපතිවර වෙලෙවී. අගමතිවරයා වැල්ලෙව මුදල් ඇමතිවරයා වෙෙලෙවේ ආ්ඩුව ගෙදර පොලයන් කියලා ඇමති මණ්ඩලේෙම විසුරුව හැරියේ ඒ නතාව පාරට ඇවිල් අර්ගලයක් එක. හැබැයි මතකතියාගඩ ඒක කරට පස්සේ ජනමතය නැහැ. එන්න ජනමතයට අවස්ථාවක් දෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී විදියට රටේ නියමිත කාලසීමාවට චන්ද පවත්තලා. හැබැයි ආණ්ඩුව චන්දට බයි. ජනමතය නැති නිසා තමුන් පරදින බව දන්න නිසා අනිත් කෙනකුට ඉඩ ලබා නොදී මැරකමෙන්හරි හොරකමෙන්හරි වංචාාවෙන්හරි වෙන ගැටගහලා තමුන්ගේ බලේ රඳෝගන්ඩ හදනවානං ඒක තවතුරටත් මේ මහපොලවේ වලංගුුණ හැ. මෙරටේ නීතියන වෝළංගුත් නෑ සදාචාරයනවල් වලංගුත්නෑ. නිසා චන්දෙ තිය යුතු මයි අනිවාරි. ද තියන්න තුව යට ඉන්න බැහැ ඒයි උස්සහ කරනවා හැම ගැටයක්ම ගහන්ඩ චන්දනොතියා චන්ද කල්දාගන ඉස්සරහට යන්න ඒ ඒගුල්ලංඟ පේරගන්න හැබැයි තව කාරණාවක් කියන්න. වෙච්ච අමුතුමදේ දැන් අපට මතකයි මේ ආන්්ඩවේ උන්ටික වේදිකාවල් වලයි පාර්ලිමේන්තුව තුළයි අද වර්තමාන ජනාධිපතිේ හිටපු නායකතුමා රල්ලික්කමසිංහ මැත්තුමාව අම්මූ අමුව හේතුවා. ආමුව අමුව චරිතගාතනය කර කියන්ඩ පුළුවන් හැම කතාවක්ම කිව්වා. හැබැයි ඒක හාශරලක් කන කරුණත් තමයි අගමැතිවරයා දැ වර්තමානන්න අගමැතිවරයා දිනේශකුණන් අතර මැතුමා එදා පාර්ලිමේන්තිවේ. බැඳුම්කරය සම්බන්ධව මේ වර්තමාන ජනාධිපොත්තුමාට කියන්න පුළුවන් හැම්ම දෙයක්ප කේප මඩුස්සයා. අවසානයේ පාලිමිතුවදිම යෝජනා කරනවා අපේ ඉදිරි අනආගර ජනාධිපතිවර හැටියට අපේක්ෂකෑ හැටියට රන් නිික්කම සිංහ මැත්තුවා. දැන් අපට පස්නේ එක්කු අපේ ඇහට වැරදිලාද, අපිට පේන විදිිය වැරදිලාද. එකන මුන්ටික ඇඳුම් ඇඳ ලද නැද්ද කියෙන අපට පශ්නයක් එක්කු අපට පේනකේ වැරද්දක්. එහෙම නැත්තං ඇත්තටම, මනස්යෝ තන ඇති ඇඳුම් ඇදගැන මට හිතාගන්න බෑ මටකට උත්තරයක් තිගන්න බැහැ. හැබැයි තව අපූරු දෙයක් සැල් සිද්ධ වෙලාතිනවා. දැන් මේ මට මූන දුන්නේ ගමේ හිටපු යන්පිකාරය. ගමේ හිට යන් පිකානය තමයි පොහොට්ටු එක බිනකොට ගහනකොට අතපයි කරනකොට ගවල් ගිඳදර තියෙනකොට මේ හැම දෙයක්ම කරනකොට ඒක ඉවසකන. රල් නික්කම් සිහ මැතුමත්ත එක්ක අත්තල් මැඳගෙනන ඒ ජීවිත පරිතතියාගෙන් හිටේ අද අපිට පේනවා හොරුත්තෙක්ක හෙළිුවෙන් න්ප එක අත්තල් මැඳගන එක්කෝ Uන්පි වුන් තමුගේ කලිසම ගලෝල පෝටවුන්ට අන්දල එහමනැත්තම් පෝට්ටිියෝුන්ගේ කලසම ලෝලා න්පු අන්ඳලා මේ දෙක එක කන්දල තියනවා මේ දිගොල්ලොම එක්කෝ නිරවස්වෝ හෙළිවවෙල්ෙගෙන එනිසා. මමු හෙල්ලුවෙන් ඉන්න කන්නායන් දෙකක් පිදිට තමයි ඉදිරිකාලය තුළ මැතිවන්න කටේ තුලට එකතු වෙඩි ඇන්න. ඉති මෙහෙම යද්දී රටේ අපි හොඳ වෙලාවට තමයි මේ සමගිජන බලවේගේ හදාගෙනාවයි. අපි සමගිජන බලවේගේ හදාගෙන මේවා ඒ කාලෙ තුළම දැකල එලියටාවෙන් නැත්තං අපිට වෙන්නේ අපේ බෙල්ල මිරිකගෙන මැරෙන්. නැත්තං අපිට වෙනවා ගගේ පැල්ල මැරෙන්න්න මෙ දකිද ඇයි. මේට අපිට මූුණ දෙදන්න බැරුව නොගන්වල හැයිදැ අර අහිංසක Uන්පි කාරයා ගමේඒපි කාරයක් කොයි ආකාරයෙන් මේකට මුූුණදේද කියලා අප දිරිකාදේදී බලන්න පුළුවන් ඒවගේ අපි දකිනවා මේ බොහු වෙලාවට සජි ප්‍රම දස්මැත්තුමා ප්‍රමුඛ අපි සමගිජන බලවේග අපි ගව පැහැදිලි වැඩසතාහනක් තියනවා මේරටේ මේ දීන ප්‍රශ්න වලට පිළිතුර දීල රට හදන වැඩස්ට. ිදන්න මූලිකව අපිට ොල්ල බිලියන පහක්කිිත්‍ර අ වශ්‍යයවා මෙරටේ ප්‍රධහන ප්‍රශ්්‍රටිකෙන් අපි බේරෙන්. අපිට අවශ්‍යය වෙනවා විශේෂෙන්ම තෙල් සම්බන්ධව ගත්තාම අවුරුද් දේකටත් සහන වැඩ කරමයකට තෙල් අපිට ගෙන්වා ගැනීමට ස්ටානක් කරන්න. ඒ දෙකත් එක්ක බද්ධ වෙලා අපිට විශේෂෙන්ම ආයජකෝ මේරට්ට ගෙනල්ලා යාජකයන්ට අවශ්‍ය කරන වැඩ පිීවලත් සංචාර්ක ව්‍යාපාරයත් විශේෂෙන්ම ම හැමදෑම් මතක් කරන විදිට. විදේශගත ශ්‍රීලාංකිකයට මේරටේ ප්‍රමුකස්සානයක් තිේලා ඒ ශ්‍රීලාංකිකයට ඇල්ල මේරටේ ආයෝජනය කරන්න ඒරටොල්ල දේන වෙළඳ ොල මෙහිට ගෙනල්ල යායට ආශික නිස්පාදිීන්ටිකල් එරට ගියන වැටස්ාදන ගම්ම ග්‍රාමීිය වශයෙන්. මේරටට අවශ්‍ය කරන පාරිපෝජනය සොඳහා ගංවල මිනිසුන්ට කණ්ඩ මොන්න අඳින්න්න තියෙන දේවල් ටික රටේ නිස්පාධනය කරන්න අශ්‍ය කර වැ පිළිවල. අපිට ක්‍රියාත්ම කරන්න පුළුවන්. අපි ඒ සඳහා විශේෂයෙන්ම සෞපකාර ක්‍රමය දැන්තියන මේ දූෂිත බෝ හොරකංවලින් වැඩි ක්‍රමවේදේ සම්පූර්යෙන්ම දූෂිත ක්‍රමයවේදයක් තියෙන මේ සෞපකාර ක්‍රමයවෙනට අලුත් ක්‍රමවේදයක් අප පි හදලා ගමුතුල නිස්පාදන කටයුතු කරලා ගමේ මිනිසුන්ට කණ්ඩ දෙන්න අවශච කරන වැඩ පිළිවෙල අපි හදන්න හදනවාඒඒ පැත්තෙන් එක පැත්තකින් අනිත් පැත්තෙන් අධ්‍යාපන ප්‍රතිංස් කරන අපි කරන්න හදනවා ොද හේතුව. අධ්‍යාපන ප්‍රසස් කරන කරෙන් නැතිනං අපට ඉදිරි කාලයේදී ලෝකයේ ජාති අන්තර් වශයෙන් පවතින රැකි අවස්ථාටික අපිට නැතිවයනවා. අප අධ්‍යාපනය ක්‍රමය තුළ තවතුරුටත් මේරටේ ඇතිවෙන්නේ ළමයින්ට කරන්න හැකිවෙන රැකියාටික අඩුවේගෙනන මොකද ජාතින්තරය තාක්ෂණ පැත්තෙන් ඊළඟට විශේෂෙන්ම ගත්තහම අන්තර්ජාල හරහා, ඉදිරියට ගිහිල්ල නම නිර්මාණත් එෙක්ක නව නිපවුන් එක්ක නිස්පාධනය එක්ක සීග්‍රෙන්න් දිය නිවවැටසිට හනක තියන් එතු රැක අවස්ථ ඇතිවෙන්නේ එතෙන්ටයි. එතුේ රැකිය අවස්ථ එතෙන්ට ඇතිවෙනකොට අපි අධ්‍යාපන ක්‍රමය තුළින් ඒ රැකිය අවස්ථාවට බහුණුල මේක අපි මේරටෙන් නිස්පාතිනය කරන්නඕන. එනිසා ඒකට අවශ්‍ය කන අධ්‍යාපන ක්‍රමේවේද අපිස කස් කරන්න ඕන ඊළඟට විශේෂෙන් ගත්තාම්. සංචාරක ව්‍යාපාර්ය සඳහා, විදේශසිකත ශ්‍රී ලාංකිකයාාව බද්ධ කරගෙන තනාපති කාර්යාල වල සේවාව සම්පූර්ම වෙනස් කරලා ඒ සේවාව සමස්ත රටට අවශ්‍ය කරන විදිහට විශේෂෙන්ම. ඒ තානාපති කාරයාලවල විදේශය වෙළඳපොල හඳුනාගත හැකි කණ්ඩායමක් පත් කරමින් රට ආදරය කරන වැඩ පිළිවෙලක් නිර්මාණ කරමින් රට දවුණන කර ට ාන පිට හ දන්ටතිනක. තාමත්මත් දැවැන්ත වැඩසටහනක් මේකට අපිට හොද ටීම්ම එකක්කිින් න්නො කණ්ඩෑමක් එක තමයි වැඩ කරන්නේ ඒතනැති පැහැදිලිව හඳුනා ගන්නතය නො හොඳම කාරනාව තමයි සජි ප්‍රේමදාස කියනමරටේ පුරවැසිය. වර්තමානයේ විපක්ෂ නායකවරයා අපේ පක්ෂ අපේ නායකයා. අපි ඇත් එක හිටගන්නේ එක කාරණාවර්ත. ඒ තමයි නිහතමාන රටේ ජනතාවගේ ප්‍රශ්ට පිළිබඳ හොඳට හඳුලන. රට මොද විසිුදුන් දෙන්න ඕන කියලා පැහැදිලි සරස්මක් අතේතියාගෙන ඉන්න විපක්ෂයේ හිටියත් දානපොතින්ගේ උද පකාර අරගෙන රටේ ජනතාවට වැඩක් කරලා ප්‍රායෝගිකව පෙන්නපු පන . ඒනාකඇත්ත කම අතල් බැඳගැ අපි වැඩපිල්ල ක්‍රියාත්ම කර දන්නන්නේ තුදේ නායකත් තනිනායකෙක් නෙවෙයි. ඒ නායකය ඉන්න හොඳ කණ්ඩායමක් දැනුමතියෙන හැකයාාවතියෙන රජු තීන්දු ගණ්ඩ පුළන් රරිජුව හිටගඩපුලුවන් රටම පාවාදෙන් නැති මෙතෙක් පැවදි දේශපාල ක්‍රමය වෙනස් කරල්ලා අලුත් දේශපාල ක්‍රමවේදකට ගිල්ල රට නිර්මාාණය කන්න කණ්ඩායමක් සමගජන බලවෙගකින්නවා ඒ එක් තමා පිස්සරට යන්න බලාපොරොත්තුයවෙන්නේ දෙදවාස් විිසිතුන වසරේද අපි බලාපොරොත්තයෙනවා මේ රට උඩු යටික්කුරු කරලා රටේ වෙනස්කං කරලා රට හදන වැඩ පිළිවෙලේ අයිතිය අපි අරගෙන. ඒ වගකීම අපි අරගන රටේ ජනතාවෙනුවෙන් කැපවීමෙන් පෑ විශ්‍ය අතරපුරා වැඩ කරන වැඩ පිළිවුලකට අපි අතති යන්න සූදානමින් ඉන්නවා කියන පනිිවිදේත් මේ අවස්ථාවදී ලබාදෙනවා. එසාමං ඊට වැඩා කතා කරන්න බලාපොරොත්තු එන්න අපිට පේනවා දැනුත් බස්ක දෙනකොට ඒ බස් එක පොඩ්ඩක් එලොවනකට ඒකට ඉන්ඩබැෑපි දකිනා ජනතාවයගුත පෙවනු බහෝවෙලාවට දැන් සජිපප්‍රේමදාස කියන චරිතයට මඩ ගහන්ට පටන් අරන්තතිී. එතුමා බස් එකේ ලඕනෙට ගහනෝ. එතුමා ක්‍රිට් ක්‍රීඩාවය දුන හම ගහනෝ. එතුමා සින්දුුවක් කියිය පම ගහනෝ. එතුමා කතවක් පයත්වෝම ගහනවා එතුමාගේ ඇමිස ක්‍රියාකාරක හම ගත්තාම ගහනෝ ඇබැයි මතක තියා ගන්න. ඒ ගහන්නේ එතුමාගේ හැකියාවට ගහන්. හැකියාවට ගහන්නේ නොහැකියාව තියෙන මිනිස්සු. ඒසා නොහෙැකියාව තියන මිස්සු කොච්චර කතා කරල මඩ ගැව්වත්. එකට හෙල් එෙන් නැති අපේ නායකයා තමුන්ගේ වැඩකොටස ජනතාවන් වන්. හරිගට කරගෙන යනවා ආසාන වශයෙන් මම ප්‍රාත්ථනා කරනවා සිල් දෙනාටම මේද සැම්බර්මාස සුබම සුභ අනත්තලත් වේවා කියලා. ඒවගේම දෙදස් විසිතුන වර්සය අපේ විශේෂණම ප්‍රාර්තනාව. මෙයටට සමස්ත ජනතාවට කන්න ටික ලැබෙන අඳින්ඩ ලැබෙන බෙහෙත්තික ලැබෙන අධ්‍යාපනය ශක්තිමත් වෙන ඒ වැඩපිළිවලකුත් එක්ක සුබදායි වර්ෂයක්. දිදාශිසුන් වසර වේවා කියලා අපි සස්ුභාශංෂ ඉදිරිපත් කරන.